ෝවන්දරුවනේ අදා අපේ පාඩම වන්නේ හය ශ්‍රීණය විශෂ නිර්දේශයට අදාල ගොඩ සරම්භ නර්තනය කිරීම. ගොඩ සරම්භ නර්ථනය උඩරට නර්ථන සම්ප්‍රදායට අයත් සරම්භ විශේෂයක් විදියට ගොඩ සරබ හඳුන්වන්න පුළුවන්. ගොඩ සරම්භ ගනින්න් දොලහක්ති බෙනවා. ගොඩ සරම්භ සඳහා හැම ගොඩ සරම්බේෙන් සරම්භේටම ස විශේෂ වුණු සරභ නාමයක් . ගොඩ සරම්භ එකින් එකට අදාල විශේෂවෙච්ච බෙරපදයක් අපිට ඔගුලන්ට හඳුනුල දෙන්න පුළුව. ඒත් එක්ම දරුවනේ ගොඩසරම්භ නටන ලයවේගයන් තුනක් තිබෙනවා. ඒවා විළම්භ මධ්‍ය දෘ්‍ර වශයෙන් අපිට හඳුන්වා දෙන්න පුළුව. ගොඩ සරම්ම නර්ථනයේදී පලාපොරොත්තු වෙන්නේ මේ පාදත් සමග, තමාන්ගේ හස්ස චලහන එක තුකරගනිමින් උඩ රට නර්ථනයේ සාම්ප්‍රදායක හැඩතල ඉගෙන ගැනීම මේ සරම්භ නැටීමෙන් බලාපොරොත්තු වන්නේ. ඒත් එක්කම දරුවනේ මේින් අවසානයේ එකින් සරම්බේට අදාල සුවිශේෂ පදකොටසක් නර්තනය කරනවා. එම පදකොටස අපි කස්සිරම වශයෙන් හඳුන්වනු. ගොඩ සරභ දොලහා සඳහා, වෙන් වූ වෙන් වෙන් වූ කස්සිරම් දොළහක් තිබෙනවා. අපි දැන් මේ ගොඩසාරම්භ එකින් එක නර්තනය කරන්නේ කොහොමද කියලා බලමු.. තැන් අපි ගොඩ සරම්භ එක ඉගෙනගනිමු. ගොඩ සරම්භ එක සඳහා සරම්භනාමය වශයෙන් අපි අඩිය යනුවෙන් හඳුන්වනවා. අඩිය සඳහා වෙන්වෙච් බෙරපදය වන්නේ. මදෝම යන බෙරපදය අපි මෙම බෙරපදය තාල තබා කියමු तोමම අපි දැන් මෙය තාල තබා කියමුම ම හොන්දයි අපි ගොඩසරමය නර්තනය කිරීමට ප්‍රථමයෙන් අපේ නර්තනයට සුදුසුවන ආකාරයට හස්ත හසුරවගන්න පලවිනිියයටටම අපි භ්‍යායාමයක් කරමු එහිදී උඩරට නර්ථන සම්ප්‍රදාායේ මූලික හස්ත අභ්‍යාස කිරීමට ප්‍රථම ඒ කොහොමද අපි අතගන්න කිය එක ප්‍රදර්ශනය කරන්නම් ම අප ඔබගේ අත්තේ ඇගිලි හතරක් එක තිබ. කියලා මේ මාප ටැංගිල්ල පමණක් එළියට සිටිනසේ ප්‍රදර්ශනය කරන්න බලන්නමට මෙහෙම තැන් මේක පපුුව මට්ටමට එන ආකාරයට තමන්ගේ තන මත්තක්කුසට අපි කියන්නේ ඒ වගේ ඔබ පපු තමන්ගේ පපු ප්‍රදේශය ඉදිරියෙන් අර්ධ කවාකාරව තියෙන ආකාරයට තබාගන්න තැන් අංක එක කියද්දී තමන්ගේ පිටි අල්ල තමන්ගේ පැත්තට හරවන්න මාපටැගිල්ල ඉහලට තියෙන ආකාරයට අංක දෙක කියද්දි තමන්ගේ පිට අල්ල තමන්ගේ ශරීරෙන් ඉවතට එලිය පැත්තට හරවන්න මාපටැංගිල පහලට තියෙන ආකාරයට එක දෙක එ දෙක do, mi, ki, te, ki, te, do, mi. අපි මීල් අඟට මේ පලවෙනි ගොඩ සරමයට අදාළ පාද තබන්නේ කොහොමද කියලා පියවරෙන් පියවර බලමු. ඒ සඳහා තමන්ගේ මූලික අංගහාරයට උඩ රට නත්තනේ මූලික අංගහාරයට පැමිනිෙමු. ඒන අපේ මණ්ඩියට අපේ හස්ථ පහසාමග මන්්ඩියට පැමිණෙමු. දැන් දරුවනේ තමන්ගේ දකුණු පාදය දිරියට තබ මෙන්න මේආකාරයට පියවරංකක දකුණුපාදය ඉදිරියෙන් තැබීම. පියවරක දෙක තමන්ගේ වම්පාදය ඔසවලා තිබූස්ථානයම මණ්ඩිය ස්ථානගට කරමු. පියවරංකතුන තමන්ගේ දකුණුපාදය ඔසවල ම්ඩිය තැබීම. පවරංක හතර තමාන්ගේ වම්පාද සවා නැවතත් මා්ඩිය තැබීම අපි දැම් පියවරෙන් පියවරට අර්ථනය කරමුමොයි අපි දැන් මේ පියවරෙන් පියවරට අභ්‍යාස කරනු ලැබූ ගොඩසාරම්භය පිළම්බලායට අනුව Narre tenho cara, valeu? Do mi ki te ki te do mi අපි දෙම් විලාම්බලායට නර්ථනය කරනු ලබ පලවිනි ගොඩ සරම්ඹය මධ්‍යලායට අනුව නර්තනය කර බලමු. දෝමිේතේත ගොඩ සරමට අදාළවෙච්ච පලවනි කස්තිරම්පදය ඉගෙන ගනිීම. මෙම කස්තිරම්පදේ වන්නේ තත් ජත් තෝම් නම් තා යන්නයි. අපි මෙම කස්සිරම්පදය තාල තබා කියම් තත් ජ තොම් නම් තාල තබා දැන් මගෙත් එක්ක දරුවත් කියන්න උත්සාහ කරන්න තාත් ජිත් තෝම් නම් තා හොඳයි දරුවුණ අපි මේ තජජිත් තොන්න්නන්තා කියන කස්සි රම්පාදය නැටීමට පියවර පහක් ප්‍රයෝජනයට ගමු මේ පියවර පහම් පහ එකෙන් එකට නටන්නේ කොහොමද කියන එක අපි මීළඟට බලමු තමන්ගේ දකුණු පාදය ඔසවා පිටු පසින් තබන් තත් තමන්ගේ වාම්පාදය ඔසවා නැවතත් මණඩිය තබන් ත් තමන්ගේ දකුණු පාදය ඔසවා ඉදිරියට හැරෙන් තෝ ත දකුණු පාදය ඉදිරිියෙන් ම්ඩිය තබන් නම් තමන්ගේ වම්පාදය ඔසවා ම්ඩිය තබන්න තා නැවතත් අපි මෙ කසිරම් පද කටින් කියමින් පියවරින් පියවර නර්ථනය කරන තත් ජේතිී නාම් තා හොඳයිදරුවනි අපි මෙම කස්සිරම්පාදය බෙරවාදනයට අනුව නර්තනය කරමු ප34ෝ අපි මීළඟට තජ්ජිත්තොන්නන්තා යන කස්තිරම්පාදය මධ්‍යලායට නර්තනය කරමු ඔබට පළවිනි ගොඩ සරම්භය අභ්‍යස කිරීමේ පහසුව සඳහා මෙම නර්තනය කරන ආකාරය බලමීන් තවදුරටත් අභ්‍යාසය යෙදෙන්. ළबලයට අනුව පලවෙනි ගොඩ සරambiය ඳ මध्य අයට අනුව පළවෙනි ගොඩ සරම්භය නර්ථනය කරමු दोම दो दो ඉගන ගැනීමට යන්නන්නේ දෙවනි ගොඩසාරම්භයයි දෙවනි ගොඩසාරම්භය සරභනාමය වන්නේ තැඩිය තැඩියට අදාල බෙරපදේවන්නේ දෝමිකිතකිත තෝමි යන බෙරපදයයි අපි දැන් මෙම බෙරපාදය තාල තබා කියමු තෝමීත කතතෝම හොයි අපි දැන් මෙම සරම්භේ නර්ථනය කරන්න කලීන් මේ සරම්භේ නර්තනය කිරීමට පහසුවනාකාරයට සකසාගත්ත භ්‍යායාම දෙකක් නර්තනය කරමු. එහිදී මූලිකංගහාරය වන මන්්ඩීඩ සිටීම වැදගත් වෙනවා. අපි දකුණු පාදයේ බිලුම්බ පොසවා තබමු. කුණු පාදේ තම්පූර්ණ පතුළ මණඩිය තබම් වම් පාදයේ විළුම්ඹ තබමු වම් පාදේ ඔසවා මඩිය තබම් හොඳයි පෙරවාදනට අනුව මෙය අ්‍යස කරමු ව අපි දැන් විලුම්තබා නර්ථනය කරන ආකාරය බ්‍යයාමෙකින් ඉගෙන ගත්තා අපි මීලළඟඩ ඉගෙන ගනිමු ඇගිලි තුඩු තබා නර්ථනය කරන ආකාරය. මෙහිදී දකුණු පාදේ ඇගිලි තුඩු වම්පාදේ බිලුම්බ අසලීන් තබමු එහිදී දකුණු පාදේ දනහිස පිටතට සිටින ආකාරය තබාගැනීමට උත්සාගන් තැන් දකුණුපාදය ඔසවා ම්ඩිය තබන්න වම්පාදේ ඇගිලි තුඩු දකුණුපාදේ විළුම්බාසලින් තබමු වම්පාදය ඔසවා මණ්ඩිය තබමු හොන්දයි අභ්‍යාසය බෙරවාදනයට අනුව නර්තනය කරම 1 334 අපි මේ ඉගෙනගත්ත ව්‍යයාම දෙකත් ආධාර කරගනිමින් දෙවනි ගොඩසාරම්භය නර්තනය කරමු. මේ සඳහා පියවර හතරක් අපි භාවිතා කරනවා. අපි දැන් පියවරෙන් පියවර දෙවැනි ගොඩසාරම්භය නර්ථනය කර බලමු. දකුණු පාදය ඔසවා පම්පාදයේ විළුම්ඹ අසලින් තබන්න. ර පර අක දෙක वाම්පාද සවා නැවතත් තිබूස්ථානයම ස්ථානගත කරන්න පවර අකතුන දකුණුපාද සවා बළब माිය ස්ථාන ස්ථානගත කරන්න දුණුපාද සවා නැවතත් मांडිය තබන්න. යි මේ ආකාරයට අභ්‍යාස කරනු ලබූ පියවරින් පියවර අභ්‍යාස කරනු ලැබ දෑඩිය සරම්භය දැඩිය ගොඩ සරම්භය පෙරවාදනයට අනුව බිලාම්බලායේ නර්තනය කර බලමු. ම යි අපි දැ නර්තනය කරනු ලැබ දෙවනිගොඩसाරවය මධ्यलाයට අනුව නර්තනය කර බල दोमी 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 වනි ගොඩ සරම්බට අදාළ කස්සිරම්පදය අපි දැන් තාල තබා කියමු තාත් තා න් නම් තා මෙම කස්සිරම්පදය නැවතත් මාසමග තාල තබා කියමු තාත් ජල්ජ ම් නම් දරුවනේ මෙම කස්සිරම් පදය නර්ථනය කිරීමේදී. තත් ජිත් තාක්ක ජිත් කියන පදකොටස සඳහා පළවෙනි ගොඩ සරම්භයත් පළවෙනික් ගොඩ සරම්භේ කස්සිරම වශයෙන් නර්තන කරනු ලැබූ. ජජිත් ඔනම්තා කොටසත් එකතු කරමින් මෙම කස්සිරම් පදය නර්තනය කිරීමට පුළුවන්. අපි දැනය පියවරෙන් පියවර පදකටින් කියමීින් නර්තනය කරමු.තාජීතාල් ජරිත් ජීත් ම් නම් තා දෙවැනි ගොඩ සරමේට අදාළ කස්ති රම්පාදය අපි දැන් මධ්‍යලායට අනුව නර්තනය කර බලමු දෝමිතත දෝමී දෝමිීත්ත දෝමී ගේ අභ්‍යාශකිරීම පහසුව සඳහා නැවතත් අපි දෙවනි ගොඩ සරම්භය විළම්බලයෙන් නර්ථනය කරමුමමී

ड පටය ආධාර කරගනිමින් මෙම සාරම්භය ස්වෑං අධ්‍යනය කිරීමට ඔබ ඔබටත් හැකියාව ලැබේ ඉතින් මෙම සාරම්භය නිවසේසිට අ්‍යාස කරමින් පුහුණුවෙන් ඔබගේ ගුරුවරයා අනුගමනය කරමින් පාසලේදී මීට වඩා හැඩතල ඇත්තිව ඔවුන්ගේ මගපෙන්වීම යටතේ තවදුරටත් පුහුණුවීම් කරන්න. අධ්‍යාපන අමාත්‍යංශයේ ඊ තක්සලාව හරහා මෙම පාඩම් මාලාව ඔබ ලබාගේෙන ගොඩ සරම්භ අභ්‍යාස නැවත නැවතත් පුහුණුුවන්න. මෙම පාඩම්මාලාව ඔබ වෙතගෙනාමා මහනුකින් සුඩ් විද්‍යාලේ නර්ථනාචාරය ශාමල් විජේරත්න අයිබෝවන්. සිහිකරමින් මාගේ පුරුවන්